Wayamba TV. Lovam dakina Wayamba abhimanaya. Wayamba karmika vidyalaya kiyanne vruthime paathamala rasakin samanvita ආයතනයක්. ඉතින් මේ ආයතනයේ තියෙන computer graphic design in course එක ගැන කතා කරන්න අපි දැන් සූදානම් වෙන්නේ. මේ course එක විශේෂයෙන්ම NVQ level 3 සහ 4 යටතට ගැනන course එකක්. විශේෂයෙන්ම මේ course එක ලංකාවේ අනිත් පරිගණක පාඨමාලාවන් එක්ක බලද්දී වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ කොහොමද? ඒක වෙනස් වෙන විදිහ මොකක්ද කියලා අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ computer graphic design course එකේ උපදේශකයෙක් ඉන්නවා අපත් සමග. නිශාන්ත සංචිය සර් ඉන්නවා. අයිබෝන් සර්. අයිබෝන්. සර් කොහොමද ලංකාවේ පැවැත්වෙන අනිත් පාඨමාලාත් එක්ක කල්පනා කරලා බලද්දී අපි මේ computer graphic design course එක වෙනස් වෙන්නේ කොහොමද අනිත් ඒවාත් එක්ක බලද්දී? ඇත්තටම අපි මේ course එක කරන්නේ 100%ක් practical. මොකද රැකියාව වෙළඳපළ ඉලක්ක කරගෙන තමයි අපි මේ පාඨමාලාව සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් වෙළඳපළට අවශ්‍ය වෙන රැකියාවට අවශ්‍ය වෙන සියලුම දේවල් අපි මෙතනදී ඉගෙනීම් කටයුතු කරනවා. ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. එතකොට සර් මේ රැකියාව වෙළඳපළ කියලා අපි අදහස් කරන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම පරිගණක ආශ්‍රිත රැකියාව ගත්තොත් graphic designing කියන එක අවිවාදයෙන් පිළිගන්න වෙනවා. ඊට අමතරව තව මොනවද අපි කවර් කරන රැකියාව කියලා ගත්තා? ඔව්. රැකියාවක් ගත්තාම බේසික්ම දේ තමයි ටයිප් සෙටින් ටික. ඉතින් මේ අවස්ථාවේදී අපි මේ පාඨමාලාවේදී ටයිප් සෙටින් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. සෑම ළමයෙක්ටම අත් දෙක නිවැරදිව පාවිච්චි කරලා ඇඟිලි ටික නිවැරදිව පාවිච්චි කරලා ටයිපින් කරන්නේ කොහොමද? ඉංග්‍රීසි සිංහල ටයිපින් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඉතා හොඳ පුහුණුවක් ප්‍රැක්ටිකලි අපි ලබා දීම සිදු කරනවා. අනිවාර්යෙන් හැම ළමයෙකුටම විනාඩියකට වචන 30කට එහා ටයිප් කරන්න පුළුවන් වෙන විදිහට හදලා තමයි අපි මෙයලව එළියට යවන්නේ. මේ පාඨමාලාවේ පාඨමාලා කාලය කොපමණ කාලයක් වෙනවද? මාස 8ක කාලයක් මෙයලා ෆුල් ටයිම් කෝස් එක කරනවා. එතකොට මේ මාස 8ක ෆුල් ටයිම් කෝස් එකේ ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් අපි කතා කරොත් ආරම්භයේ සිටම කොහොමද වෙන්නේ? දැන් මෙතනට එන්න දරුවෙක්ට පරිගණක දැනුම යම් කිසි ප්‍රමාණයක් හෝ තියෙන්න ඕනද? මෙන්න මේ කාරණේ ගැන කතා කරොත්. ඔව්. ඇත්තටම පරිගණක පිළිබඳ කිසිම දැනුමක් නැති ළමයෙක්ට උනත් මෙතනදී අපි ඉගැන්වීම් කටයුතු කරනවා. මොකද විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ. කම්පියුටර් අල්ලලාවක් නැති වුණත් අපි මෙතනදී එයාලට කම්පියුටර් වල වැඩ කරන්නේ කොහොමද කියන එක මුල ඉඳලා කියලා දෙනවා. ඉතින් ඒ නිසා ගැටලුවක් නැහැ. කම්පියුටර් දන්නේ නැති කෙනෙක්ට වුණත් මුල ඉඳලා අපිට මේ දේ කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කතා කරා ටයිපින් උගන්වනවායි කියලා. මේ ටයිපින් කියන එකේදී දැන් වර්තමානයේ බොහෝම රාජ්‍ය ආයතන වේවා, පෞද්ගලික ආයතන වේවා, විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන කට්ටිය වේවා, උසස් අධ්‍යාපනය හදාරන කට්ටිය වේවා මේ හැමෝටම ඉංග්‍රීසි සහ සිංහල ටයිප් සෙටින් කියන එක අත්‍යවශ්‍ය වෙන කාරණයක්. දැන් මෙතනදී මේ භාෂා දෙකම ටයිප් කරන්න උගන්වනවද නැත්නම් එකයි උගන්වනවද? දෙකම උගන්වනවා. ඉංග්‍රීසි ටයිපින් කරන විදිහ සහ සිංහල ටයිපින් කරන ආකාර දෙකම අපි මෙතනදී ඉගැන්වීම් කටයුතු කරනවා. ඉතින් ඔබටත් හැකියාව තියෙනවා මේ පරිගණක විද්‍යාගාරය තුළ ඔබගේ ප්‍රායෝගික දැනුම ලබාගෙන ග්‍රැෆික් ඩිසයින කෙනෙක් විදිහට, කම්පියුටර් ග්‍රැෆික් ඩිසයින කෙනෙක් විදිහට ඔබේ අනාගතය වෙනස්ම මාර්ගයකට යොමු කරගන්න 0711330030 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් කෙටි පණිවිඩයක් එවන්න වයඹ කාර්මික විද්‍යාලය ඔබව සම්බන්ධ කරගනීවි. ඔබේ අනාගතය සාර්ථක කරගන්නට වයඹ කාර්මික විද්‍යාලය අනිවාර්යයෙන්ම ඔබට මාර්ගය පෙන්නයි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ මාස 8ක පාඨමාලාව හැදෑරීමෙන් පසු නියත වශයෙන්ම වයඹ කාර්මික විද්‍යාලය විසින් ඔබට රැකියාවක් ලබා දෙනවා.